आईफोन के लिए पहले करना पे यूट्यूब पे आलो एमओ में इतने में अभी ये इडी दादा बस दी एलएलयूपी के क्वार्टर रिपोर्ट तक के ना लिस्ट कर ला इतने मटे इतनी मिस सुना एलएलयूपी के टेक्निकल एनालिसिस चेक कराने तो राधे दावस दी आडू परिमाण मांग एलएलयूपी के टेक्निकल एनालिसिस के पार्ट में इधर करान नंग අපි මේක ගැනලිස්ටික් පැටන් ගත්තොත් එහෙම ඇත්තටම මේක නම් අපිට විශාර මේව එකක් කියන්න බෑ මොකද මෙන්න මේ 20 වෙනිදා ලොකු ගැනලිස්ටික් පැටන් එකක ලොකු බොඩි එකක් තියෙන එකක් වැඩිලා තියෙනවා ඊට පස්සේ මෙන්න මෙතන ෂූටින් ස්ටාර් එකක් වැඩිලා තියෙනවා ඇත්තටම ෂූටින් ස්ටාර් එක කියන්නේ ඊට පස්සේ සාමාන්‍යයෙන් කියන්නේ මේක හැරවුම් ලක්ෂයක් කෙලිවෙලා මේ මෙතන බුල් මාකට් එක බෙයා එකට හැරෙවෙන්න ඕනේ හැබැයි නිකන් ඇබ්නෝමල් එකක් වැඩිලා තියෙනවා 24 වෙනිදා ගත්තොත් එහෙම 24 වෙනිදා වොලියුම් එක වැඩි වෙනවත් එක්ක මෙතන ලොකු බඩියක තියෙන කැන්ඩලයක් ඇහිලා තියෙනවා. අපි බලමු ටෙක්නිකල් ඉන්ඩිකේටර්ස් ටික දාලා. RSI එක දාමු. BV එක. MA cross එක MA CD එක දාලා බලමු. ඒ වගේම Bollinger Band එකයි Bollinger Band එකයි දාලා බලමු. Bit එක මම දැම්ම මං හිතන්නේ. අපි දැන් Bollinger Band එක දැක්කොත් එම් පේනවා ඇති මේ කට ඇරෙන ගතියක් ඇත්තටම Bollinger Band එකේදී පෙන්වන්නේ මේක buy signal එකක් තමයි පෙන්වන්නේ. ඒ වගේම MA cross එක වැදිලා තියෙනවා. MA cross එක කියන්නේ moving average එකේ cross එක. මේ ගැන පාඩමක් ඕනනම් මං ඉස්සරහදී කරන්නම් ඕගලන්ට. මම කොහොමත් අපේ technical analysis පාඩම් වල කරගෙන යනවා මේ පාඩාවේ අවසානයේදී මම කරන්න බලාපොරොත්තු වෙනවා මේක ඉතාම වටින එකක් moving average calculate කරනවා වගේ moving MA cross එක මෙතන වැදලා තියෙනවා ඒතකොට මෙතනත් buy signal එකක් ඇහිලා තියෙනවා ඒත් එක්කම බලන්න Bollinger Band width එක දිගටම මෙන්න මේ හරිය ඉඳගෙනම මේක positive trend එකක් යන හින්දා මේක ඇත්තටම buy signal එකක් තමයි පෙන්වන්නේ ඒ වගේම RSI එක ඔයගලන්ට පේන ඇති 40 ගාණ ඉඳන් උඩට ගිහිල්ලා මෙතන පොඩ්ඩක් අඩු වෙලා හැබැයි දිගටම ගත්තොත් upward trend එකක් buy signal එකක් තමයි technically පෙන්වන්නේ OBV එක ඇත්තටම මේ බලන්න ඔයගොල්ලෝ මේක මේ හරියදී buy කරපුවා sell කළා නෑ ඇත්තටම තියාගෙන ඉඳලා තියෙන ලොකු වෙනසක් නෑ මෙන්න මේ හරියදී වැඩි වෙලා තියෙනවා කියන්නේ volume එක වැඩි වෙනවත් එක මෙන්න මේ distribution එක බලන්න මේ volume එක වැඩි වෙනවත් එක්ක price එකත් වැඩි වෙලා තියෙනවා ඒ වගේම තමයි මෙන්න මේ හරියදී පොඩි selling ටිකක් තමයි කියලා තියෙන පොඩි volume එක මෙන්න මෙතන තමයි ඔයගොල්ලන්ට පේන ඇති ලොකු volume වලින් buy කරපුවා volume buy කරලා ඉවරලා price එක high වෙච්ච හරියදී ඒ ටික දිගටම පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා ඒ වගේම මෙන්න මෙතන MACD hook එක වැදිලා තියෙනවා. එතකොට මේ හැම පැත්තම ගත්තොත් මේ 1 2 3 4 5 කියන මේ ඉන්ඩිකේටර්ස් පහම ගත්තොත් අද වෙනතුරුත් buy signal එකක් පෙන්වන්නේ. එතකොට මේක strong buy කියලා තමයි සාමාන්යයෙන් අපි technically analyze කරන්නේ. මම මේ buy sell recommendation එකක් නෙමෙයි යාළුවනේ කරන්නේ. ඔයගොල්ලන්ගේ දැනුමට කරන්නේ. LLUB එකේ ඔයගොල්ලෝ දැන්නේ මම කලින් quarter report එකේදී පෙන්වන්න ඕන නම් ඒ video එකත් කියලා බලන්න. ෆයිනෑන්ෂලි ගත්තත් හොඳ පොසිෂන් එක තියෙන ෆන්ඩමෙන්ටලි ගත්තත් හොඳ පොසිෂන් එක තියෙන කම්පැනි එකක් ඕගොල්ලන්ගේ තියෙන ඕගොල්ලෝ ගන්න අපි බලපෑමක් කරන්නේ එහෙනම් සියලු දෙනාටම බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.